රහතන් වහන්සේ වැ උඩ දොඩම් තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙන්නේ නිකවැරටිය හුලෝගෙදර වන්නිනායක කල්යාණ මිත්‍ර සංගමේ හුලෝගෙදර බෝගොල්ලාගම කෝන්වැව වම්බටුවැව මොරගොල්ලාගම තිඹිරියාව ඉහපොළගම ඉහළගම කිරින්ද ගල්වඩුගම බලගොල්ල වල්පලගම යන ගම්වල ගම්වාසීන් ඇතුළු පින් කැමැති කල්යාණ මිත්‍රීන් පිරිසක් විසින් 6 වරටත් මෙලෙස මේ ධර්මානුශාසනාවකට දායකත්වය ලබා දී තිබෙන බව සඳහන් කරලා තියෙනවා. ඒ අනුව එම පින්වත් පිරිස එක්ව තමන් සූදානම් කරගත් මල්වට්ටිය අතීතයේ ශ්‍රී දළදා සමිඳුන් වැඩවිසූ මේ ඓතිහාසික අස්කිරි ගෙඩිගේ රාජමහා විහාර මන්දිරයට පූජා කරවා චාරිත්‍රානුකූලව දේශකයාණන් වහන්සේට දැහැත්වට්ටියද පිළිගන්වා අප කෙරෙහි කරුණාවෙන් මෙම ධර්මානුශාසනාව පවත්වන හැටියට පාද නමස්කාර කොට ආරාධනා කරනු ලැබුවා. අපි දැන් සදහසිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් පංචශීලිය සමාදන් වීම සඳහා නමස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්ති. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපම ථාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්ති. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනුපුබ්බේන මේධාවී තෝකතෝ කං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මල මත්තනෝති සාදු 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 අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරාධිපති වන්දනීය පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරවාසී ලංකාවාසී ලෝකවාසී පින්වන්ත ගුණවන්ත මහා සංඝරත්නයෙන් අවසරයි අද දවසේදී විශාල පිරිසක් එකතු වෙලා මේ බලාපොරොත්තු වෙන සූදානම් වෙන්නේ මේ එකතු වෙච්ච පිරිසගේ ජීවිතවලටත් යහපත වෙන්න විදියට සහ මේ වෙලාවේ ලෝකයේ බණහන ලක්ෂ සංඛ්‍යාත පිරිසකටම යහපතක් සිද්ධ වෙන විදියේ ධර්මානුශාසනාවක් සිද්ධ කරගන්න. දැන් පින්වත්නි අපි අපේ ජීවිතේ යම් කිසි දවසක ඉඳලා මේ සත්පුරුෂ ධම කෙරෙහි පැහැදුණා. මේ ධර්මයේ කෙරෙහි පැහැදීම සිද්ධ වෙන්නේ එක එකයට එක එක වයස් මට්ටම් වලදී. සමහර දරුවෝ ඉන්නව අවුරුදු 10 12 ඉඳලා බුදුදහම ගැන පැහැදීම ඇති වෙලා කටයුතු කරනවා. කුසලය අකුසලය මොකද්ද කියලා ඒ ගැන කටයුතු කරන්න පාසල් යන කාලේ ඉඳලම පෙළ ගැහෙන දරුවෝ ඉන්නවා. එතෙන් සිට තමයි යාළගේ ධර්මයේ පැත්තට හිතේ නැඹුරුව. සමහර අය මේ ධහමට පැහැදීම ඇති කරගන්න අවුරුදු 20 30 දී විතර. සමහර අයට මේ ධහම පිළිබඳ පැහැදීම ඇති වෙනවා මේ ධහමෙන් මට සැනසීමක් ලැබෙනවා කියලා හැඟීමක් තියෙන අවුරුදු 40 දී 50 දී 60 දී. සමහර අයට 70 දී 80 දී. සමහර අයට පින්නත් මරණකම පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. මරණකම මේ ධහමෙන් මට සැනහෙන්න පුළුවන් ධහමෙන් මගේ දුක් නැති කරගන්න පුළුවන් මේ ධහම භාවිතා කරලා සියලුම සංසාර ව්‍යසන වලින් ගැලවෙන්න පුළුවන් කියලා මේ ලෝකේ පින්නත්ටි සමහර අයට ඒ හැඟීම එන්නෙම නැහැ. එතකොට දැන් මේ ශ්‍රවණය කරන පින්වතුනුත් දේශනා කරන අපිත් යම්කිසි දවසක ඉඳලොන ධහම ගැන පැහැදුණා. මේ ධර්මයේ තුලින් සිද්ධ වෙන්නේ ධර්මය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අසාර හැඟීම් තියෙන අපේ හිතවල. ඒවට කියන අකුසල් කියලා. ඒ අකුසල් හටගත්තට පස්සේ අයහපතක්මයි සිද්ධ වෙන්නේ. වැලීම්, ගැටීම්, මුලාවී. ඒවෙහිඳ වෙච්ච හොඳක් අපිට නැහැ. ඒව අසාරයි. ඒ නිසරු හැඟීම්, සිතුවිලි, චෛතසික. ඒව බැහැර කරන එක තමයි මේ ධහම හමුණු දවසේ ඉඳලා අපි කරන්නේ. ඊළඟට සාරවත් හැඟීම් තියනවා. සාරු හැඟීම් තියනවා ඒවට කියන කුසල් කියලා. කුසලයේ කියන්නේ හැකියාව, දක්ෂතාවය නේද? කුසල හැඟීම් මොනවද? අලෝභ, අදේශ, අමෝහ, නොඇලීම, නොගැටීම, නොමුලාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුපුබ්බේන මේධාවී තෝකතෝකං කනේ කනේ. නුවණැති පුද්ගලයා පින්නත්නි පිළිවෙලින් මේ ධාවී කියන්නේ නුවණැත්තා අනුපුබ්බේන කියන්නේ පිළිවෙලින් තෝක තෝකං කනේ කනේ කියන්නේ නුවණැති පුද්ගලයා පිළිවෙලින් ෂණයක් ෂණයක් පාසා ටිකෙන් ටික මේ දහම්ට ඇතුළු වෙච්ච නුවණැත්තා මොකද කරන්නේ ෂණයක් පාසා ටිකෙන් ටික කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මල මත්තනෝ හරියට රං කරුවෙක් රිදීෙහි තියෙන මල අරින්නේ යම්සේද? රිදී භාණ්ඩවලට මල අල්ලන්නේ නැද්ද? අල්ලනවා. රංකරුවෙකුට ඒක දුන්නට පස්සේ එයාට එකපාරට ඒක නැති කරන්න බෑ. එයා ටිකෙන් ටික මොහොතින් මොහොත ඒකේ මල බැහැර කරලා පිරිසිදු රිදී භාජනය මතු කරගන්නවා. අන්නේවාගේ අපෙත් ඉතාම පිරිසිදු චිත්තසංතානය කෙලෙස් මල කඩින්ද අපිරිසුදු වෙලා තියෙනවා. ඇලීම කියන්නේ රිදී භාණ්ඩයට උපක්ලේශයක් විදියට රිදී භාණ්ඩය අපිරිසිදු කරන්න එකතු වෙච්ච මලකඩ වගේ පිරිසිදු ප්‍රභාෂර අපේ හිත අපිරිසිදු කරන ධර්මයක් තමයි කෙලෙස් මලකඩක් තමයි ලෝභය කියන්නේ. හිත අපිරිසිදු කරනවා ලෝභය.
ඊළඟට ගැටීම කියන්නේ කෙලෙස් මලකඩක්. ඒක උපක්ලේශ. ඊළඟට මෝහය කියන්නේ කෙලෙස් මලකඩක්. ඒවින්ද හිත අපවිත්‍ර වෙනවා. දැන් මේ මලකඩ කෑවට පස්සේ භාණ්ඩයක වැදගත්කමක් තියෙනවද? නෑ. බොහෝ අය නේද මලකඩ කෑම වැඩි නම් බැහැර කරනවා. අනිත් වගේ මේ සමාජයේ සමහර අයගේ කෙලෙස් මලකඩ වැඩි නම් අපි මොකද කරන්නේ? බැහැර කරලා දානවා. ඕ මනුස්සයගේ ඇසුරටවත් යන්න එපා කියනවා. නේද? එහෙනම් අපිට තේරෙනවා යාගේ කෙලෙස් මලකඩ වැඩි. ඒක හේතුල යාගේ ක්‍රියාකාරීත්වය අයහපත් කියලා. දැන් අපි මේ වැඩේ කරනවද? තෝක තෝකං කනේ කනේ කියන විදිහට ධර්මයේ තුල හැසිරෙන මම කොච්චර කෙලෙස් මලකඩ දෛනිකව බැහැර කරනවද දුරු කරනවද කියලා හොඳට පිරික්සලා බලන්න ඕනේ. නේද? දැන් සමහර අය නිරන්තරයෙන් බණ අහනවා. ධර්මස්ලෝණේ කරනවා. පොවට සිල් ගන්නත් යනවා. මේ මලකඩ හුරන්නේ හැබැයි. ඒව එහෙම තමයි. මලකඩ හුරන්න බෑ නිකම්ම. දැන් රිදී භාණ්ඩේ මලකඩ දුරු බැහැරකරනද ඒ රංකරුවට උත්සාහයක් තියෙන්න ඕනේ. කැපවීමක් තියෙන්න ඕනේ. නුවණක් තියෙන්න ඕනේ. නේද? එයාට රිදීෙහි මලකඩ බඳිනට පස්සේ මෙන්න මලකඩ හැදිලා කියලා සිහිය උපදවාගෙන නුවණින් උත්සාහයෙන් එයා එක දිගට ඒක සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරන්න ඕනේ. සුද්ධ කරලා තමයි අත්නොහැර පිරිසිදු රිදී භාණ්ඩේ මතු කරගන්නේ. දැන් සමහර අය නෝ බාගෙට කරලා මේක අතහැරලා දානවා. නේද? සමහර කාලවලට පුදුමාකාර සිහියකින් පුදුමාකාර නුවණකින් පුදුමාකාර වීරයකින් කටයුතු කරන ශාසනය. සමහර කාලවල ජීවත් වෙන්නේ නේද? වගේ වගක් නැතු ඉන්නවා. මේක ඇතුලේ මලකඩ පිරিলা. නේද? කේන්ති අනේකේ සීමාවක් නැහැ. ඔහි ඉන්නවා. හරිද? ඇලීම් වල සීමාවක් නැහැ. ඔහි ඉන්නවා. සමහර කාලෙට හරියට වැඩ. ඒව දුරු කිරීම සඳහා. ඉතින් එහෙම කෙනා නිවන් දකින්නේ නැහැ. එහෙනම් අපි අද බලාපොරොත්තු වෙන දේශනාවේ ටිකක් ගැඹුරු කාරණා විග්‍රහ වෙන සූත්‍රයක් ඇසුරු කරගෙන සූත්‍රේ රතවිනීත සූත්‍රේ මේ සූත්‍රේ තියෙනවා මේ සූත්‍රේ සාරය විතරක් අපි ගන්නවා අපිට ලැබිලා තියෙන කාල වේලාව ගැන හිතලා අනුපුබ්බේන මේදාවි කියන විදිහට නුවණැති කෙනා පිළිවෙලින් තෝක තෝකං කණේ කණේ කියන විදිහට ක්ෂණයක් පාසා ටිකෙන් ටික මේ කෙලෙස් මලකඩ දුරු කරන වැඩපිළිවෙල මේ සූත්‍රයේ විග්‍රහ වෙලා තියෙනවා. මේකෙදි මේ කෙලෙස් මලකඩ දුරු කිරීමට සංයෝජන ධර්ම කියන කෙලෙස් මලකඩ දුරු කිරීමට මේකේ භාවිතා කරන්න තියෙන වචනේ විසුද්ධිය කියන වචනේ. විසුද්ධිය කියන්නේ මොකද්ද? විශේෂයෙන් පිරිසිදු වීම. නේද? විශේෂයෙන් පිරිසිදු වීම කියන එක. මෙතනදී මේ සූත්‍ර ධර්මයේදී විග්‍රහ කරනවා කාරණා හතක් මුල් කරගෙන කෙලෙස් ටිකෙන් ටික බැහැර කර කර අරිහත්ත්වය දක්වාම යන වැඩපිළිවෙලක්. මේක පටන් ගන්න ඉස්සෙල්ලා මොන විසුද්ධියෙන්ද? සීල විසුද්ධියෙන් පටන් ගන්න. එන කෙලෙස් වලට ප්‍රහාර එල්ල කිරීමේ පළමු පියවර තමයි සීලය කියලා කියන්නේ. සීලය කියන්නේ සංවරය, හික්මීම, හැදිච්චකම නේද? විරතිය, වැළකීම නේද? කය වචනය සංවර කර ගැනීම. සීලය කියලා අපි සඳහන් කරනවා. සීලෙන් විසුද්ධියක්. සීලෙන් ඉස්සෙල්ලාම කෙලස් මලකඩ දුරු කරන කෙනා පිරිසුදු වෙන්න ඕනේ. දැන් ගිහි ජීවිතේ ගත කරන අයට ප්‍රධාන වශයෙන් දීලා තියෙන සීල් මොනවද? පංචසීල්, අටසීල්, දසසීල්, ආජීවට්ටමක සීලය නේද? එහෙම දීලා තියෙනවා. පංචසීල් විතරක් රැකලා නිවන් දකින්න පුළුවන්ද? බැ. දැන් අපිට සමහර අය මෙන්න මෙහෙම කතා කියනවා. ස්වාමීන් වහන්සේ දැන් මම මාස ගාණක් තිස්සේ පංචශීල ආරක්ෂා කරනවා. ප්‍රාණඝාත කරන්නෙත් නැහැ. අදත්තාදාන කරන්නෙත් නැහැ. කාම වර්ධව හැසිරෙන්නෙත් නැහැ. බොරු කියන්නෙත් නැහැ. රහමිර පානේ කරන්නෙත් නැහැ. ස්වාමීන් වහන්සේ චිත්ත සමාධියක් ඉන්නේ නැහනේ.
සමහර අපිට දැන් සීල විසුද්ධිය කුමක් පිණිසද? චිත්ත විසුද්ධියටනේ. මෙතන තියෙන හේතුඵල ධමයක්. මෙය ඇති කල්ලි මෙය වේ කියන හේතුඵල ධම ප්‍රකට වෙනවා මෙතන. ඉති මාස්මේ සති දන් හෝති ඉමස් සුප්පාදා ඉදන් උප්පජ්ජති. මෙය ඇති කල්ලි මෙය වේ. සීලය ඇති කල්ලි තමයි සමාධිය. ඒ සමහර අය කියනවා පංච සීලය ආරක්ෂා කරාට පස්සේ චිත්ත සමාධිය ඇති වෙන්නේ නැහැ කියලා. පංච සීලය විතරක් ආරක්ෂා කරා කියලා චිත්ත සමාධිය ඇති වෙන්නේ නැහැ. චිත්ත සමාධියට බාධක ධර්ම කීයක් තියෙනවද? පහක් තියෙනවා. ප්‍රධාන අකුසල ධර්ම. එකක් කාමච්ඡන්දය. කාමච්ඡන්දය තියෙනවා නම් සමාධිය උපදින්නේ නැහැ. දැන් බලන්න සමහර අය හොඳට ටෙලිනාට්‍ය බලන පංච සීලිය ආරක්ෂා කරනවා. ටෙලිනාට්‍ය හොඳට බලනවා. දැන් මොකද්ද වෙඩෙන්නේ? කාමච්ඡන්දේද නැද්ද? හොඳට කාමච්ඡන්දේ වෙඩෙනවා. දේශපාලන කතා බලනවා. දැන් මොකද්ද වෙටින්නේ? ව්‍යාපාදයේ කාමච්ඡන්දේ දෙකම වෙඩෙනවා. හරිද? සාමාන්‍ය ජීවිතයක් ගත කරෙද්දී යමෙක් පංච සීලය විතරක් ආරක්ෂා කරගනිමින් නේද ඇහැ අසම්වරව වාසය කරනවා නම් නේද ලෝභ දේශ මොහ වැඩෙන රූප බලවින් වාසය කරනවා නම් එයාට සමාධිය උපදින්නේ නැහැ. යමෙක් පංච සීලය විතරක් ආරක්ෂා කරගෙන කන අසම්වර වෙන දේවල් නේද 60 ගණන්වල ගීත 70 ගණන්වල ගීත 90 ගණන්වල ගීත නේද සහ අන් අයගේ මේ ඔය ඕකපොප කියන්නේ නේද අන් අයගෙන් ඇහෙන තමන් දැන් සමහර අයගේ චිත්තසංතාන වල හරි ආසාවල් තියෙනවනේ හරි ආසාවක් කොහේ යයි රසවත් කතාවක් අහන්න අතන වෙච්ච දේ මෙතන වෙච්ච දේ නේද පොවට සිල් සමාදන් වෙන්න ගියාට පස්සේ ගොඩක් අය මොකද කියන්නේ නේද ඉතින් නංගියේ කොහොමද නේද කොහොමද ගිය මාසේ නේද කොහොමද ලේලි නේද ඒගෙන හරි ආසාවක් වෙච්ච දේවල් ගැන අහන්න ඒවා තුලින් අපි දැන් ඒ වහන්න හිතෙන්නේ අපි කාමච්ඡන්දේ හින්දා ඒ කාමච්ඡන්දාදී අකුසල් හින්දා ඊට පස්සේ ව්‍යාපාදයක් හට ගන්නවා. ලේලි බැන්නා කියලා කිව්වොත් අපට එයාටත් කේන්ති යනවා. ගහන්න තිබ්බේ දෙකක් නේද? අර බලන්න ඒ කියන්නේ අනුන්ගේ කතා අහන්න ගියාට පස්සේ අනුන්ගේ දේවල් වලට හිත යොමු කරන්න ගියාට පස්සේ ඒවා ආසාවෙන් අහනකොට අපට කේන්ති යන ස්වභාවයක්ත් තියෙනවා. එතකොට සමාධි උපදින්නේ නැහැ. කන සංවරණං සමාධි උපදින්නේ නැහැ. ඊළඟට ගන්ධ විශේෂයි සමහර අය ඉන්න ආහාර විශේෂ පුදුමාකාර ගිජුකමක් තියෙනවා. හරීම ගිජුකමක් තියෙන ආහාර පාන විශේෂයි. පැන් රස දේවල් වලට එක එක ආහාර පාන. එතකොට ආහාර පාන විශේෂයෙන් ගිජුකමක් තියෙනවා කියන්නේ යාගේ දිව අසංවරයි කියන එක. එයාට චිත්ත සමාධි ප්‍රථම ධානා ආදී උපදින්නේ නැහැ. ඊළඟට ස්පර්ශයේ විශේෂයි. නේද සමහර අය භාවනා කරන්න ගියාට පස්සේ දැන් අපි දැකලා තියෙනවා කොට දෙකක් තියාගන්නවා කොට තුනක් තියාගන්නවා හරිද සමහර අය ඉන්නවා උදේ 5ට 6ට යනොත් තැන අල්ලගන්න ඒ කියන්නේ අපි බණ කියනකොට දන්නව ගිය මාසෙත් මෙයා මෙතන හිටියේ ඊ ගොඩින් මාසෙත් මෙයා හිටියේ මෙතන හරි ඒ කියන්නේ එතන පහසට ඇලිලා ඉන්නේ හේතුවට නේද හේත් වෙන බිත්තිය තියෙනව නැත්නම් කණුව තියෙනවා නේද එක චු පොඩි හොඳ සැප පුටුවක් තියා ගන්නවා මං කියන්නේ පුළුවන්කම තියන අය මේ බැරි කමකට දරන්න බැරි රෝගාබාධ තියන අය ආසනයක් භාවිතා කරාට කමන්නේ හොඳ සුවපහසු විතර කොට භාවිතා කරාට කමන්නේ දැන් ඔය ඉන්දියාවේ හිටිය අචාන් චාකිල ස්වාමීන් වහන්සේ නමක් ඒ අචාන් චාකිල ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ නමක් හොඳ සුවපහසු මෙට්ටයක් උඩ වාඩිලා භාවනා කරනකොට නැගිටිනවනවා මෙට්ටේ අරන් යනවා පත්කඩේ දාගෙන භාවනා කරන්න කියනවා ඒ ඇති වෙන ඒ දුක් වේදනාවත් විදර්ශනාවට ගන්න කියලා කියන්නේ ඉතින් අපි කියන්නේ හැමතිස්සෙම එහෙම මේ නිකන් පොළොව මත රෙදි කඩක් එලාගෙන පත්කඩේ එලාගෙන භාවනා කරන්න කියලා අපි කියන්නේ නැහැ නමුත් අපි ඒ අත්දැකීමුත් ලබන්න ඕනේ නේද ඒ වගේ ඒ කියන්නේ කෙලෙස් වැඩෙන විදියට භාවනා ආසන ආසනේවත් හදාගන්න හොඳ නැහැ නේද? එතකොට ස්පර්ශයේ හිඳ සමහර අයට ඒ වගේ අසම්වරයන් තියෙනවා. ඒ විදිහට ඇහැ අසම්වරය, කනේ අසම්වරය, නාසය අසම්වරය, දිවේ අසම්වරය, කයේ අසම්වරය තියෙනවා නම් පංචශීලයේ ආරක්ෂා කළත් ප්‍රථම ධානාදී චිත්ත සමාධි උපදින්නේ නැහැ. ඊළඟට මනස අසම්වර නම්. මනස සම්වරය කියන්නේ වැළලුණු අතීතයන් අවුස්ස ගන්නව සමහර අය.
ඇයි ඒ වැළලුණු අතීතය නවසවස ගන්න? සැප හැදෙනවා හිතේ. වැළලුණු අතීතයන්ගේ අවුස් ඒ ප්‍රියමනාපයයි දැනෙන රූප මනසින් අවුස්ස අවුස්ස බලන ගතියක් තියෙනවා. ඒ ප්‍රියමනාප හඬවල් මනසින් අවුස්ස අවුස්ස අහන ගතියක් තියෙනවා. ඒ ප්‍රියමනාප රූපය කොච්චර හොඳද? ඒ ප්‍රියමනාප හඬ කොච්චර හොඳද? ඒ ප්‍රියමනාප ගන්ධ රස ස්පර්ශ කොච්චර හොඳද? ඒ ලැබිච්ච ආදරේ කරුණාව කොච්චර හොඳද කියලා වැළලුණු අතීතයන් නැවත නැවත අවුස්සන ගතියක් තියෙනවද නැද්ද හිතේ? ආනේකින් මනීන්ද්‍රිය අසම්වරයි. මනසේ කාමච්ඡන්දය. සමහර අය වැළලුණු අතීතයන්ගෙන් අනිත් අය කියපු විෂම වචන මතක් කර කර ගන්නවා. අනිත් අය කරපු විෂම දේවල් මතක් කර කර ගන්නවා. "නේ මට මෙහෙම කළා, මෙහෙම කිව්වා, මම මැරුන්නේ නැහැ, මට හොඳට මතකයි" නේද? එතකොට මොකක්ද ඇවිස්සෙන්නේ? ව්‍යාපාදය. එතකොට එයාගේ මනීන්ද්‍රිය අසංවරයි. ඒ අසංවර මනසේ චිත්ත සමාධිය උපදින්නේම නැහැ. ඒ හින්දා සීල විසුද්ධිය කියන්නේ මෙතනදී පංච සීලේ පිහිටීමක් විතරක් නෙවෙයි, ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය තුල ප්‍රත්‍ය සම්නිස්සෘත සීලයත්, ආජීව පාරිශුද්ධ සීලයත්, ප්‍රාතිමෝක්ඛ සංවර සීලය කියන පංච සීලාදී සිලුත් අඩංගුයි. කෙනෙක්ගේ ජීවිතයේ මේ කෙලෙස් මලකඩ පළමුවෙන්ම දුරු වෙන්නට උපකාර කරන ධර්මයක් තමයි මේ සීලය කියලා කියන්නේ. ඒක හරියට මේ වගේ. පින්නතුන් හිතනද ඝන පර්වතයක් තියෙනවා. හරියද? යම් කිසි මේ පර්වත මේ විශාල ගලක් තියෙනවා. දැන් සමහර අය මේ ගල පුපුරවන්න කලින් ගහට ගහ ඒ ගලට ගහ ගහ පතුරු ගලවනවා. ඊට පස්සේ තමයි යාළේ ඒක පුපුරන්න පෙළඹෙන්නේ. අන්නේ වගේ සීලයෙන් මේ කෙලස් ගල් වෙච්ච කෙලස් වලට පළමු ප්‍රහාරය තුලින් මොකද වෙන්නේ? අර කෙලස් පතුරු ගැලවීමක් වෙනවා. කෙලස් යම් කිසි මට්ටමකට අඩු වෙනවා. කෙලස් යම් කිසි මට්ටමකට සමවර වෙනවා සීලය තුලින්. එතකොට තමන්ගේ චිත්තසංතානයේ නිර්වාණ අවබෝධය කරා යන කෙනා ඉස්සෙල්ලාම මේ කෙලස් මලකඩ ප්‍රහාණය කිරීමේදී හොඳට පිරික්සලා බලන්න ඕනේ පින්නාති මගේ ජීවිතයේ මේ ඉන්ද්‍රිය සංවරය කියන එක. ඉන්ද්‍රිය සංවරය කියන එක චිත්ත සමාධියට විතරක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතේ වුණත් ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනාට සැනසීමක් නැහැ. ඇලෙන කෙනාට සැනසීමක් නැහැ. ගැටෙන කෙනාට ඇහැට, කනට, නාසයට, දිවට, කයට සහ මනසට අරමුණු වෙන දේවල් වලට ඇලෙන කෙනාට, ගැටෙන කෙනාට, මුලාවන කෙනාට සැනසීමක් නැහැ. දැන් පින්වත් අය හිතන්න, ඔන්න තමන්ගේ ඇඟේ කටුවත්තක් ඔතලා තියෙනවා කියන්නකෝ. තමන්ගේ ඇඟේ කටුවත්තක් ඔතලා තියෙනවා. දැන් යනකොට කොහේ හරි ඇමිණෙනවද නැද්ද ඒක? ඇමිණෙනවා. ඇමිණෙනකොට නතර වෙලා ඒක ගලව ගන්න වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ඇලීම කියන ස්වභාවය. කටුවත්තක් ඇඟේ ඔතා ගත්තා වගේ තමයි මේ ඇලීම තියෙන කෙනා දවස ගාණ එක එක ඒවාට ඇලෙනවා. එක එක රූපවල ඇමිණෙනවා හිත. එක එක ප්‍රිය හඬවල් වල හිත ඇමිණෙනවා. කටුවත්තක් පොරෝගෙන යනවා වගේ නේද? එක එක රූප විශ්ේ ඇලෙනකොට එතන හිත නතර වෙනවා. ජීවිතේ නතර වෙනවා එතන. එතනින් එහාට යන්නේ නැහැ. වාහනේ පෙට්‍රල් ඉවරනවා වගේ. හොඳට බලන්න තමන්ගේ ජීවිතේ තමාට සතුටක් තියෙනද මන් නොඇලී ආව කියලා. මං කිසි රූපයක ඇලෙන්නේ නැතුව ආව මේ ගමන. දැන් ඉගෙන ගන්න දරුවෝ හැම ගොඩාරියක් අමාරු වැටෙන්න උතරින්නේ. සාමාන්‍ය පෙළ කරන කාලවල, උසස් පෙළ කරන කාලවල ඔන්න ප්‍රියමනාප රූපයක ඇලෙනවා. කටුවත්ත පැටලුණා වගේ නේද? ඔන්න ඇලුනා, ඔන්න ගමන නතර වුණා ජීවිතේ. එතනින් එහාට අධ්‍යාපනයට යවෙන්නේ නැහැ හිත. ඇයි? රූපයක ඇමුණිලා ඉන්නේ. ප්‍රියමනාප ශබ්දයක ඇමුණිලා ඉන්නේ. නේද? ඒව දන්නේ හිඳ තමයි අපේ අම්මලා ගොඩාක් පරිස්සම් කරන්නේ ළමයි. පන්ති අරගෙන යනවා, පන්ති ඉවරනකන් ඉන්නවා, ඉවරලා ආපහු එකගෙනත් එනවා. බලනකොට මේ සාමාන්‍ය පෙළ කරන මේ ලොකු ළමයි ඒත් එකගෙන යනවා. වෙලාවකට සමහර අම්මලා උසස් පෙළටත් එකගෙන යනවා. ඇයි? ඇමිනේ කියන බය නේද? අම්මලා තාත්තලා දන්නවා ඇමිනුනොත් වරදිනව දුකට නේද? දරුවන්ට කියලා. එතකොට මේ ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විශේෂයි ඇමිනෙන ගතියක් හිතේ තියෙන නම් පින්නත් යාට සැනසීමක් නැහැ. ඇයි? ඇමිනෙන දේවල් වෙනස් වෙනවනේ. බලන්න අතීතයේ ඉඳලා ඇමිනි ඇමිනි ආපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, දරුවාය, ස්වාමියාය, භාර්යාවය, ආදරය කරන අය වෙනස් වුණාද නැද්ද? නපුරු නාද නැද්ද? විෂම වුණාද නැද්ද? දාලගියාද නැද්ද? නේද? හිත රිද්දවනවද නැද්ද?
ඉතින් අර ඇලුනක හින්ද මොකද වෙන්නේ? ඇමිනිච් එක හින්ද විඳෝ 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 ඉන්නවා. නේද? බොහෝ වැඩ මේ ශාසනය කරන්න තියෙනවා. නේද? ලෞකික ජීවිතේ ඈතට යන්න තියෙනවා. ඒව මුකුත් නෑ. අර ඇමිනිච් එක කරන ඒවා ගැන හිත හිතම දවසේ කියනවා. ඒකයි මේ සංසාරික වශයෙන් නිවන් දකින්නත් බාධාවක් මේ ඉන්ද්‍රිය අසංවරය ඊළඟට ලෞකික ජීවිතෙත් නේද? මහා පීඩාකාරී නේද? ගිනි ගොඩක් උඩ ඉන්නවා වගේ, රත් වෙච්ච තැටියක් උඩ ඉන්නවා වගේ, පිච්චි පිච්චි දැවි දැවි එහෙන අපිට හිතන්න බැරි මහා ගිනි ජාලාවල් වලින් නැයි ඉන්න මේ ලෝකේ. ඔය ඇමිනුණු දේවල් හින්දා. ඉතින් අපි එහෙම වෙන්න හොඳ නෑ. අපි මේවායි ආදීනව දකිමින් නේද? අපි තාම ශක්තිමත් මනසක් තියෙන කෙනෙක් වෙන්න ඕන. කොහෙටවත් ඇලෙන්නේ නෑ. කෙලින් යනවා ඉස්සරහට. එයා තමයි නිවන් දකින්නේ. හැමතිස්සෙම බලන්න කොච්චර නිදහසක්ද බලන්න නේද? කිසිම කෙනෙකුට තමන්ගේ හිතේ ඇලීමක් නැත්තම් දරුවන්ටවත් ඇලීමක් නැහැ. උයනවා, පිහනවා, රැකියාව කරලා සල්ලි හම්බ කරලා දෙනවා, ඇලීම නැහැ. ස්වාමියාට ඇලීමක් නැහැ, භාර්යාවට ඇලීමක් නැහැ, හරිද? දෙමව්පියන්ට ඇලීමක් නැහැ. යුතුයකම කරන හැබැයි ඇතුළාන්දේ ඇලීම නැහැ. කොච්චර සහනයක්ද පින්නක්? නිදහසක්ද? නේද? අපිට ඇලීම කියන කෙලෙස් මලකඩ දුරු කරලා මේ ජීවිතේ මෙහෙම නොඇලෙන ස්වභාවයේ චරිතයක් වෙන්න පුළුවන්. මහා වාසනාවක් ඒක. මහා නිදහසක්, මහා විවේකයක්, මහා පහසුවක්, මහා සහනයක්. මේ ගිනි ගන්න ලෝකයේ තුල ගිනි ගන්නකෝ සාන්තව ඉන්න පුළුවන් ඒකට අපිට. අන්න ඒ වගේ ඉලක්කයක් ජීවිතේ ඇති කරගන්න ඕනේ. නේද? අම්මල කුස්සියටම සීමා වෙන්නේ නැතුව, තාත්තල හේනට කුඹරටම සීමා වෙන්නේ නැතුව, දරුවන්ටම සීමා වෙන්නේ නැතුව, ස්වාමියාටම සීමා වෙන්නේ නැතුව, භාර්යාවටම සීමා වෙන්නේ නැතුව නේද? තමන්ගේ ජීවිතේ මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ නොයැලුණු චරිතයක් විදිහට සතියක් හරි ගෙවන්න අඩුම ගානේ. නේද? නොයැලි කිසිවෙකුට සතියක් හරි ගෙවන්න මොන තරම් සහනයක්ද බලන්න. නේද? යන්නේ විදිහේ තත්වයක් ඇති කරගන්න අපේ ජීවිතේ මේ සීලය තුලදී, සීල විසුද්ධියේදී ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනේ. ඊළඟට අන්නේ ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනාට ඇති වෙන ඊළඟ විසුද්ධිය මොකද්ද? චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය නිකම් ඇති වෙන්නේ නැහැ. අපි ඒකට චිත්ත විසුද්ධිය හෙවත් ඒ චිත්ත සමාධිය ඇති කර ගැනීමට කමඨහනක් භාවිතා කරන්න ඕන. කමඨහන කියන්නේ මොකද්ද? කමඨහන කියලා කියන්නේ ලෝභ දේශ මොහ දුරු කරන, මේ ලෝකයේ ඇත්ත తත්වය අවබෝධ කරවන, යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත මෙනෙහි කිරීම. හරිද? ලෝභ දේශ මොහ දුරු කරවන, මේ ලෝකයේ ඇත්ත අවබෝධ කරවන, යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත මෙනෙහි කිරීමට කියනවා කමඨහන කියලා. ඒතර මේ කමඨහන භාවිතා කරන්න ඕනේ යම් කිසි කෙනෙක් චිත්ත සමාධිය ඇති කරගන්න. එහෙනම් භාවිතා කරන්න පුළුවන් කමඨහන් කායානුපස්සනාවේ කීයක් තියෙනවද? කීයක්ද? 14ක් තියෙනවා. නේද? සතර සතිපට්ඨාන දේශනාවෙම කීයක් තියෙනවද? 21ක් තියෙනවා. එතකොට දැන් අපි හිතමු කායානුපස්සනාවට තිය ආනාපාන සතිය ගත්ත කියලා. ඔන්න අරමුණ එතකොට චිත්ත සමාධිය ඇති කරගන්න ආනාපාන හිවත් ආස්වාස ප්‍රස්වාස. ඇයි ආස්වාස ප්‍රස්වාසයේ ගන්නේ කායානුපස්සනාවේ මේ කමඨහනක් විදියට? දැන් මේ බුදුරජාණන් වහන්සේ මේක තෝරගත්තේ බුද්ධත්වයට තෝරගත්ත කමඨහනක් නෙමෙයි නේද? සම්මා සම්බුද්ධත්වයට පත් උනේ තිසත්තා ඥාන සහිතව ආනාපාන සතිය වඩලානේ නේද? මේ ආනාපාන සතියට කියන තථාගත විහාර කියනවා, බ්‍රහ්ම විහාර කියනවා, අරිය විහාර කියනවා. මේ කමඨහන් වඩන්න පින් තියෙන්න ඕනේ. ආනාපාන සතිය කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා භාවිතා කරන කමඨහන්. ඒ කමඨහන් භාවිතා කරන පින් තියෙන්න ඕනේ. ගොඩාක් ඇටේ පින් නැහැ. නේද? මැරෙන කම්මේ සමහර ඇටේ පින් නැහැ. ඒ කමඨහන් ඉලක්ක කළ වාඩි වෙන්නෙම නැහැ ආසනයක. අපි එහෙම වෙන්න හොඳ නැහැ. එතකොට මේ ආනාපාන අරමුණේදී සිද්ධ කරන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ හිත පිහිටවීම. දැන් අපිට අපේ කෙස් ගැන ඇලීමක් තියෙනවද නැද්ද? තියෙන. සාමාන්‍ය පුහුදුන් කෙනාට තියෙනවා. දත් ටික ගැන ඇලීම් නැද්ද? හම ගැන ඇලීමක් නැද්ද? නේද? නමුත් හුස්ම ගැන ඇලීමක් තියෙනවද? නේද? ගමනක් යන්න එනකොට හැඩ කරන්න කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මූණේ පාට ගන්නවා, හැරිලා බලනවා නේද? හිනා වෙනවා, කොණ්ඩ හදනවා නේද? හුස්ම හදන උත්සාහ කරනවද?
හුස්ම ගැන කිසිම අවධානයක් නැහැ අපිට. දැන් කියනකොට තමයි මතක්ුනේ ඇත්තටම හුස්ම ගන්න කෙනෙක් නේද කියලා. නේද? එතකොට මේ හුස්ම කියන්නේ ආනාපාන කියලා කියන්නේ අපිට ඇලීම් ඇති වෙන්නේ නැති එකක්. දැන් මේ රූපය ගැන අරමුණු කර කර මුල් අවස්ථාවල අසුබය වඩන්න යද්දි රූපය ගැන සමහරට ඇලීම් ඇති වෙනවා. දැන් මේ හැමේ පිළිකුල වඩන්න යන සමහර අයට අර මුල් අවස්ථාවල ප්‍රාථමික අවස්ථාවල හැම ගැන ඇලීම හට ගන්නවා. හැම සුබ වශයෙන් ගැන නෙහින්ද. නමුත් ආනාපානය ගැන අපිට හිම ඇලීම් වෙන්නේ නැහැ. ඒකට අදාළ නැති එකක් වගේ අපි ජීවත් වෙන්නේ. අන්නේ ආස්වාස ප්‍රස්වාසයේ හිත පිහිටුවා ගැනීම දැන් පළවෙනි පියවර සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති. දෙවෙනි එක දීගන්න අසසද්දෝ දීගන් අස සාමිති පජානා මීති කියලා දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් එහෙම ආස්වාස ප්‍රස්වාස ගැනීම වල හිත පිහිටුවීම නේද. තුන සබ්බකාය පාට සංවේදී ආස්වාස ප්‍රස්වාසය කියන කය අද්දකීම නේද. හතර පස් සම්බයං කාය සංකාරං කියලා ආස්වාස ප්‍රස්වාසය සංසිඳවීම කියන එහෙම පිළිවෙලක් තියෙනවා. අන්නේ පිළිවෙල තුල අපි ක්‍රමානුකූලව හිත පිහිටුවන්න උත්සාහ කරන්න ඕනේ. ආනාපාන පළවෙනි පියවරට යන කෙනා හොඳට පරයන්කේ වාඩි වෙලා හොඳට කොන්ද කෙලින් කරගෙන නාසිකාව අග්‍රේහි ආශ්වාස වෙනකොට දැනෙන තනක් තියෙනවා නම් එතන දැනි ඉන්නවා. ප්‍රාශ්වාස වෙනකොට දැනෙන තනක් තියෙනවා නම් ඒක දැනි ඉන්නවා. කෙනෙකුට දැන් මේ පළවෙනි පියවර තුලදීම යම්කිසි සමාධියක් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද? එයාට එක හුස්මක්වත් මග හැරෙන්නේ නැහැ. ඉගෙන මේ ගැන හුස්ම නෙවෙයි, يعني ආශ්වාසය වෙනකොට ඒක දැනගන්නවා. ඒසරි තල්ල ගත්තා. ප්‍රාශ්වාස වෙනකොට ඒකත් දැනගත්තා. ඒකත් මග හැරුන්නේ නැහැ. නැවත ආශ්වාස වෙනකොට ඒකත් තල්ල ගත්තා. ඒක මග හැරෙන්නේ දුන්නේ නැහැ. නැවත ප්‍රාශ්වාස වෙනකොට ඒකත් දැනගත්තා. ඒකත් මග හැරෙන්නේ දුන්නේ නැහැ. අන්න ඒ වගේ මේ දැන් විනාඩි 5ක් තුල සිද්ධ වෙන ආශ්වාස ප්‍රාශ්වාස වැඩපිළිවෙලේම නාසිකාව අග්‍රයේ ඇසුරු කරගෙන දැනි දැනි ඉන්නවා. පින්වත්නි කරලා බලන්න මුල් කාලෙදි මේක කරද්දී හුස්ම දෙකක් යනකොට හිත ගිහිල්ලා වෙන පැත්තකට. හරිද? හුස්ම හතරක හිත පිහිටලා ඊළඟට හිත ගියා වෙන පැත්තකට පැනලා. ඉතින් හැමදෙස්සෙම ටික්ක පයින්න වගේ වෙන වෙන දේවල් වලට පයින්නවා. ලාහට ගෙම්බ දැම්ම මොකද වෙන්නේ? එකක් දානවා එහෙත් පයින්නවා. අන්න ඒ වගේ ආශාස ප්‍රසවාස වාර දෙකක හිත පිහිටන පිහිටගෙන ඉන්නකොට මේක පැනලා වෙන පැත්තකට කාම වස්තුවකට. ඉතින් ඒක මේ සිහිය නුවණ වීර්ය අවශ්‍යයි මේකට. නේද? රිදී භාණ්ඩේ මල සුද්ධ කරන කෙනාට අවශ්‍ය වෙන ඉතින් උත්සාහයෝන සිහියෝන නුවණෝන කැපවීම නේද? අන්න ඒ වගේ යමෙක් කොන්න හොඳට පළවෙනි පියවර තුල ආශාස ප්‍රසවාසය දැනි දැනි විනාඩි 10ක් විතර ඉන්න පුළුවන් මට්ටමට හිත ගන්නවා. ඉල්ලන ක්‍රමානුකූලව දැන් අපිට මේ කමඨහන ගැන කතා කරන්න බණක් නෙමෙයි මේක. මේ දැන් අපට අවශ්‍ය දැන් චිත්තවිසුද්ධිය මතු කරගන්නනේ. ඊළඟට දෙවෙනි පියවරට ක්‍රමානුකූලව යනවා. හරිද? ඊළඟ ක්‍රමානුකූලව තුන්වෙනි පියවරට යනවා. ඊළඟ ක්‍රමානුකූලව හතරවෙනි පියවරට යනවා. දැන් මේ මෙයාගේ පළවෙනි පියවර සාර්ථකුණා කියන්නේ යම් මට්ටමකට හිත එකඟයි මෙයාගේ. දෙවෙනි පියවර සාර්ථකුණා කියන්නේ තව ටිකක් හිත එකඟයි. තුන්වෙනි පියවර සාර්ථකුණා කියන්නේ තව ටිකක් එකඟයි. හතරවෙනි පියවර සාර්ථක වුණා කියන්නේ තව ටිකක් එකඟයි. එයාගේ හිතේ එකඟතාවයේ හෙවත් චිත්ත සමාධිය ටිකෙන් ටික වැඩි දියුණු වෙනකොට කාමච්ඡන්දේට මොකද වෙන්නේ? අන්න කාම වස්තු අරමුණු වීම අඩු වෙනව මෙයාගේ. ඇයි? මෙයාට දැන් අරමුණු වෙන්නේ ආස්වාද ප්‍රසආසය. අපේ හිතේ හැම ස්වභාවයක් තියෙනවානේ. නේද? දැන් මෙතන ඉන්න අයට මම දේශනා කරන බණ අරමුණු වෙනවා. හරිද? එතකොට gedara අරමුණු වෙනවද? නෑනේ. හේන කුඹුර? නෑ. මේ gedara තියෙන ළිඳ අරම මේ අරමුණු වෙනවද? නෑ. ඒ මතක් වෙන්නේ නෑ. මගේ මේ දේශනාවට හිත යොමු වෙලා තිබ්බනම් නේද වෙන ඒවා අරමුණු වෙන්නේ නෑ. අන්න ඒ වගේ අපේ හිතට එක දිගට ආස්වාස ප්‍රස්වාසයේ අරමුණු වෙනකොට කාම වස්තුවට අරමුණු වෙන්නේ ඉඩක් නෑ. හරිද? අතීතය අරමුණු කළා කාම වස්තුවට දුවනවනම් ඔස්සේ දුවන ඒක වෙන්නේ නැහැ. ඇයි? මෙයාට වර්තමානයේ වෙන වැඩක් තියෙනවා. මෙයාට දැන් මෙතන ආස්වාද ප්‍රසවාසයේ වැඩක් තියෙනවා. එතකොට අතීතයට දුවන්නේ නැහැ. අනාගතයට දුවන්නේ නැහැ. හරිද? වර්තමානයේ කැළඹෙන්නේ නැහැ. නේද? අර කාමච්ඡන්දය අරමුණු වෙන්නේ, ව්‍යාපාදය අරමුණු වෙන්නේ, තීන මිද්‍ය අරමුණු වෙන්නේ, විචිකිච්ඡා අරමුණු වෙන්නේ.
ඒ වගේ උද්දච්ච කුක්කුච්ච ආදී කෙලෙස් ධර්ම අරමුණු වෙන්නේ නැහැ. මෙයාට අරමුණු වෙන එකම එක ආස්වාසයත් ප්‍රස්වාසයත්. ආස්වාසයත් ප්‍රස්වාසයත්. ඉතින් මෙහෙම ක්‍රමානුකූලව හතරෙනි පියවර දක්වාම ගිහිල්ලා ආස්වාද ප්‍රස්වාස කය සංසිඳවලා ඊළඟට ඒක මානසික අරමුණක් බවට පත් වුණාට පස්සේ ඒ මානසික අරමුණ තුලම නැවත 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 වාසය කරන කෙනාට ඔන්න ප්‍රථම ධානය උපදිනවා. හරිද? ඒක තමයි චිත්ත විසුද්ධිය. එහෙම නැත්නම් ප්‍රථම ධානයට ආසන්න මට්ටම වුණ උපචාර සමාධිය. උපචාර සමාධිය. ඒක තමයි එතකොට චිත්ත විසුද්ධිය කියලා කියන්නේ. සමහර අය මේක දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි අෂ්ට සමාපatti දක්වාම සමහර අය මේ සමාධිය ඉහළට අරන් යනවා. එතකොට ඔන්න බලන්න එතන චිත් සීල විසුද්ධියෙන් හිතේ කෙලෙස් මල යම් මට්ටමකට දුරු වුණා, පාලනය වුණා. ඊළඟට චිත්ත විසුද්ධියෙන් తాවකාලිකව කෙලෙස් යටපත් වුණා. දැන් ඊළඟට මොකද්ද තියෙන විසුද්ධිය? සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දික්ටි විසුද්ධිය. ඕක තමයි කඩා ගන්න අමාරුම තැන. දික්ටි කියන්නේ මොකද්ද? දෘෂ්ටිය. විසුද්ධිය කියන්නේ දෘෂ්ටිය පිරිසුදු කර ගැනීම. දෘෂ්ටිය පිරිසුදු කර ගන්නවා කියන්නේ අපේ දෘෂ්ටිය අපිරිසුදු වෙන්න ඕනේ නේද? පිරිසුදු දෙයක් ආපහු පිරිසුදු කරන්න දෙයක් නැහැනේ. එහෙනම් දෘෂ්ටිය පිරිසිදු කළ යුතුයි කියන්නේ අපිරිසිදු දැක්මක් දෘෂ්ටියක් තියෙන කෙනාට. අපිට තියෙන අපිරිසිදු දෘෂ්ටිය මොකද්ද? දැක්ම, වැරදි දැක්ම මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය තුල කෙනෙක් ඉන්නවා කියන දෘෂ්ටිය. පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන සත්‍යේ පුද්ගලයේ ආත්මයක් තියෙනවා කියන වැරදි අදහස බැහැර කරන්න ඕනේ. ඒක මල කඩක්. ඒක බැහැර කරන අවස්ථාව තමයි දෘෂ්ටි විසුද්ධිය. ඇයි චිත්ත විසුද්ධියට ඇවිල්ලා දෘෂ්ටි විසුද්ධියට යන්න කියන්නේ? ඒක මේ වගේ දෙයක්. දැන් පින්නත් ඇයි හිතන්ද හොඳටම මත්පැන් බීපු පුරුෂයෙක් ඉන්නවා. හොඳටම මත්පැන් බීලා. එතකොට මෙයාට මොකද වෙන්නේ? දෙවුලනවා. හරිද? ආතත් දෙවුලනෝ, කකුලුත් දෙවුලනෝ, ඇඟත් දෙවුලනෝ, කටත් දෙවුලනෝ, මස්මිඩුත් දෙවුලනෝ. එහෙම නේද? මත්පැන් බීවට පස්සේ හරිම කැතයිනේ. හරිම අසෝබනයි. බලන්න හිතෙන්නේ තෙල් හට්ටිය වගේ මූණ තෙල් තෙල් මන්ද එළියට ඇවිල්ලා නේද? එතකොට අපි හිතුව මෙන්න මේ වගේ යම්කිසි පුරුෂයෙකුට දුන්නකුයි ඊතලයකුයි දෙනවා. දුන්නකුයි ඊතලයකුයි දීලා අපි කියනවා අන්න අතන ඇපල් ගෙඩියක් තියෙනවා, අන්නේ ඇපල් ගෙඩියට විදින්න කියනවා. දැන් මෙයා අතත් වෙවුලනෝ, ඇඟත් වෙවුලනෝ, දුන්නත් මෙයා මොකද කියන්නේ? මට පුළුවන්. අහ දෙන්න මම කරන්නම් වැඩේ කියලා මෙයා ගත්තට මෙයා මෙවුලනවා. මෙයා විදිනවා, වදිනවද ඇපල් ගෙඩියට? නෑ. හැබැයි ශක්තිමත් නිරෝගී කාය බල බහුල පුද්ගලයෙක් අතර මේක දුන්නොත් ආන්නයා ගානට මේ ධර්මණු කරලා ගෙඩියට විදිනවා. අන්න ඒ වගේ තමයි සමාධිය නැති හිත, චිත්ත විසුද්ධියක් නැති හිත, මත්පැන් බීපු කෙනාගේ තත්ත්වය වගේ. ඒ විදර්ශනාවට ගන්න ඕන අරමුණ අරමුණු කරගන්න බෑ නේද? මේ රූපය අරමුණු කරගන්න එපා විදසුනට ගන්න. දෘෂ්ටිය නිවැරදි කරගන්න. වේදනා, සංඥා, සංකාර, විඥාන අරමුණු කරගන්න එපා නේද? හිත සහ කය අරමුණු කරගන්න ඕනේ විදර්ශනාවට ගන්න නේද? හැබැයි හිතේ සමාධිය නැති කෙනාගේ චිත්තසංතානෙ හැමතිස්සෙම කැළඹෙනවා. පසුතැවිලි තියෙනවා. නොසන්සුන්, රත්ීන් දැවීම් සහිතයි. එයාට අර වැඩේ කරගන්න හැකියාව නැහැ. මත්පැන් බීපු පුද්ගලයා අර මේ ඇපල් ගෙඩියට විදුනා වගේ. හැබැයි චිත්ත විසුද්ධිය ඇති කරගත්ත කෙනා, චිත්ත සමාධිය ඇති කරගත්ත කෙනාගේ හිත හරියට අර ශක්තිමත් පුරුෂයා එල්ලේ බලලා ඉලක්කයට විදුනා වගේ නේද? එයාට ඉතාම සහනශීලීව, සුවදායීව නේද? කාමයන්ගෙන් වෙන් වෙලා හින්දා, සියලු අකුසලයන්ගෙන් වෙන් වෙලා හින්දා ඉතාම නිදහසේ නේද? ඒ ධානයෙන් එළියට ඇවිල්ලා නාම රූප අරමුණු කරලා ඔන්න වැඩේ පටන් ගන්නවා. හරිද? අය පොඩ්ඩක් බලමු මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. දැන් පින්නත් අය හිතන්ඩ අපි සිතුවිලි හදා ගන්නවද, සිතුවිලි හැදෙනවද? අපි සිතුවිලි හදා ගන්නවද, සිතුවිලි කියන්නේ දැන් අපිට හිතරනේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒ මම සිතුවිලි හදා ගන්නවද, සිතුවිලි හැදෙනවද? හදා ගන්නවද, හැදෙනවද? දැන් මෙහෙම හිතන්න. තරහ හදා ගන්නවද? දැන් කාහරි ඇවිල්ලා බයනගෙන බැනගෙන යනවා.
තරහ හදාගන්නවද? තරහ හදාගන්නවද? එහෙම හිතනවද? නෑ. ආදරය හදාගන්නවද? ලොකු පුතාගෙන මේ කාලේ ආදරය අඩුයි. චුට්ටක් වැඩි කරගන්න ඕන. එහෙම හිතනවද? නේද? සාමියාගෙන මේ කාලේ මගේ හිතේ කිසිම ආදරයක් නෑ. ටිකක් හදාගන්න ඕන ආදරේ. එහෙම කරනවද? ඒ වුණාට හිටපු ගමන් ආදරය හැදෙනවද නැද්ද? ඒ වගේම හිටපු ගමන් තරහත් හැදෙනවද නැද්ද? හැදෙන්නේ කොහොමද? කොහොමද හිටපු ගමන් ආදරේ හැදෙනවා? හිටපු ගමන් ආදරේ නැති වෙනවා? ආදරේ නැති කර ගන්නවද? ආදරේ නැති වෙනවද? දැන් තමන්ගේ ජීවිතේ සමීපලා ඉන්න අය ගැන ආදරේ ඇති වුණාද නැද්ද? ඇති වුණා. ඊට පස්සේ ආදරේ නැති කර ගත්තද නැති වුණාද? උනා. ඔව්. නැති කර ගත්තනම් එතන කෙනෙක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා නැති කර ගන්න. නැති වුණා කියනකොට කෙනෙක් නැහැ එතන. නේද? ඇති කර ගත්තා කියනකොට කෙනෙක් ඉන්නවා. එන නැති කර ගත්ත කෙනෙක් ඉන්නවා. ඇති වුණා කිව්වොත් ඒක වෙච්ච එකක්. හැබැයි ඉබේ නෙවෙයි, හේතු ඇතුව. අන්න ඒක මේ නාම රූප පරම්පරාවෙන්ම අපි අවබෝධ කර ගන්න ඕනේ. දැන් පින්නත් ඇයි හිතන්ද? අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඉන්නවා, දරුවෝ වෙනස් වෙලා හොඳටම. හරිද? මේ අම්මයි තාත්තයි දාලා දරුවෝ ඔක්කොම ගිහිල්ලා එන්නේ නැහැ බලන්නවත් දැන්. හරිද? දැන් ඉන්නේ සැපෙන්ද දුකෙන්ද? හරිම දුකෙන් ඉන්නේ. දැන් මේ අම්මයි තාත්තයි හිතනවා ඔහි නිකන් තියෙන කේ කාමරයක් කුලියට දෙන්න ඕන. හරිද? ඊට පස්සේ එහෙම හිතලා ඔන්න ගෑනු දරුවෙකුට හරි පිරිමි දරුවෙකුට හරි ගෙයක් දෙනවා කුලියට. දැන් බෝඩිවද්ද නැද්ද? දැන් බෝඩිමෙ ඉන්න කෙනාට කොහොමද කියන්නේ? පුතා කියලාද නැත්නම් බෝඩින් කාර්යය කියලාද? සාමාන්‍යයෙන් කියන්නේ නේද? බෝඩින් කාර්යය. මේ පුතා දු ඒවා බොහෝ දුරට මුල් හරියෙදි නැහැ. දැන් ඉතින් බෝඩිමෙ ඉන්න කෙනා දැන් අපි හිතන මෙයාගේ අනිවාර්යෙන් මාසේ අන්තිමට සල්ලි ගන්න ඕන නේද? ලයිට් වලට සල්ලි ගන්න ඕන, විදුලි වලට නේද? වතුර ටිකට සල්ලි ගන්න ඕන නේද? නීතියට වැඩ වෙන්න ඕන කියලා දැන් එයා එන්න කලින් අපි කතා වෙනවා. දැන් මේ දරුවෝ ළඟ නැති අම්මයි තාත්තයි. දැන් අපි හිතමු ඔන්න අර පුතා අර පිරිමි දරුවෙක් හරි ගෑනු දරුවෙක් හරි ආවා කියලා. ගෑනු දරුවෙක් ආවා කියමුකෝ බෝඩිමට. මේ ගෑනු දරුවෝ බෝඩිමට ආවට පස්සේ ඊළඟ දවසේ උදේ, හරිද, ඊළඟ දවසේ උදේ ඉඳලා මහ අමුතු වැඩ වගේක් වෙනවා. දැන් මේ බෝඩිමට ළමයි ආපු ගමන් දැන් අපේ අම්මලා තාත්තලාට එහෙම ආදරයක් එමු උපදීද? එහෙම නැහැනේ. එහෙම නැහැ. හැබැයි බලන්න ඊළඟ දවසට වෙන වැඩේ. මේ ළමයා අර අම්ම නැගිටින වෙලාවටම නැගිටිනවා. හරිද? අම්මේ කියනවා ඈ. දැන් අම්මේ කියලා ඇවිල්ලා උන තේ ටික හදන්න දෙන්නා මේ මං තේ ටික හදන්න. දෙන්නා මේ මං පොල් ටික ගාලා දෙන්න. නේද? මොකද හිතර වෙන්නේ එතකොට? නේද? ඊළඟට මෙන්න තාත්ත නැගිටින්න කලින් කාමරෙට ගිහිල්ලා තාත්ත මේ තේ ටික බොන්න කියලා නේද තේ ටික දෙනවා. රෙදි ටික හොදලා දෙනවා. නේද? වැඩ ඇරෙන්නකොට මොනවා හරි අරගෙන එනවා. දැන් මේ කවුද? බෝඩින් කාර්යයා. නේද? නිවාඩු දවසර මුළු ගේ මස් කරනවා. දැන් ආදරේ ඇති කරගන්නවද? ආදරේ ඇති වෙනවද? ඇති වෙනවා. නිකන්ද නෑ. අර දරුවාගේ චර්යාව හේතු වුණා. ඉතිමස්මි සති දන් හෝති ඒ තුල පටිච්චසමුප්පන්න ස්වභාවය කියන්නේ ඒක හේතුවක් ඇතුව තමයි උතන හැංගීම් හැදෙන්නේ. දැන් අර දරුවා දිගට මේ විදිහට සලකනකොට ඔන්න තමන්ගේ හිතේ ඒ සැලකීම් හේතුල ආදරේ ඇති වෙනවා. කෙනෙක් කරනවද නැත්නම් ඒක වෙනවද? වෙනවා. අන්න ඒක තමයි කියන්නේ මේ නාම පරම්පරාව තුළ කෙනෙක් නැහැ කියන්නේ. මේක සිද්ධියක්. මේක වෙනවා. හරිද? දැන් මේ කාලේ තමන්ට තරහකාරයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් ඔය මැදින් ඇවිල්ලා ළඟින්ම වාඩිවෙත් මොකද වෙන්නේ හිතට? මේ තිබ්බ සාන්තිය නැති කර ගන්නවද නැති වෙනවද? නැති වෙනවා. තරහ ඇති කර ගන්නවද තරහ ඇති වෙනවද? වෙනව. එන තමන් කරන දෙයක් නෙමෙයි. අන්න මේ මා පුංචි තත්ත්වයන් මේ ගත්තේ අපිට ලැබිලා දෙන කාලේ අවසන් වෙනවා. අන්න ඒ වගේ මේ තමන්ගේ චිත්තසංතානයේ හටගන්න චිත්තචෛතසික සිත්සා හැඟීම් එහෙම හේතුන්ට අනුකූලව අතීත අවිද්‍යා තණ්හා කර්ම හේතු වෙලා වර්තමාන යම් යම් දේවල් හේතු වෙලා මෙතන හැදෙනව එක එක තත්ත්වයන්. ඒ හැදෙන තත්ත්වයන් තමයි අපි අවිද්‍යාව හින්දා අපි අල්ලගන්නේ මම කරනවා කියලා. හරිද? දැන් ditthi suddhiyedi wenne මෙතන ඉස්සෙල්ලාම මේ වගේ නාම පරම්පරාවක් රූප පරම්පරාවක් තියෙනවා කියලා නාම රූප වෙන් කර ගන්නවා. ඒ ditthi visuddhiyen පස්සේ කාංකා විතරණ විසුද්ධි ආදීයේදී සිද්ධ වෙන්නේ මේ නාම රූප ධර්ම මේ විදිහේ හේතුඵල ධම් කියලා සම්මර්ෂණය කරනවා.
තියන්නේ විතර සම්මර්ෂණය කරගට ඉස්සරහට යනකොට උදේවැය ඥාන ආදී ඇති වෙලා ක්‍රමානුකූල සංස්කාර උපේක්ෂා ඥාන වලට ගිහිලා තමයි සෝතාපන්න මාර්ග ඥාන ආදී උපදින්නේ. ඉතින් එතකොට තමයි කෙලෙස් මලකඩ පළමු වරට ප්‍රහාණය වෙන්නේ සංයෝජන ධර්ම තුනක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඉතින් අන්නේ හින්දා මේ පින්නන්ත පිරිස ලොකු හැඟීමක් ඇති කරගන්න ඕනේ. අපි සදහන් කළ විදිහට අනුපුබ්බේන මේදාවී තෝකතෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝ කියන විදිහට ටිකෙන් ටික කෙලෙස් දුරු කරන ප්‍රතිපදාවට එන්න නේද? අනිත්‍යයට යුතුයකම් කරන ගමන්, ඒ වගකීම් කටයුතු කරන ගමන් ටිකෙන් ටික සීලයෙන් හැඟීම වැඩි කරගන්න, සමාධිය සඳහා අවස්ථා යොදා ගන්න, පොවට සිල් ගන්න, සතර පොවට සිල් ගන්න, බණ අහන්න නේද? මරණින් මතු ජීවිත ගැන හිතන්න මොනව නොවේද නේද? තිරිසන් අපාය ගැන හිතන්න, එතෙන්ට යන මගද මම ඉන්නේ. പ്രേත ලෝකය ගැන හිතන්න, പ്രേත ලෝකයට යන මගද මම යන්නේ. නිරය ගැන හිතන්න, නිරයට යන මගදමයි යන්නේ මේ. තමන්ගේ ජීවිතය ඉබල බලන්න. අසුර ලෝකය, අසුර ලෝකයට යන මගද මම මේ යන්නේ. දිව්‍ය ලෝකය, දිව්‍ය ලෝකයට යන යහපත් මගද නැත්තම්මයි යන්නේ. මනුස්ස ලෝකයට යන යහපත් මගද නැත්තම්මයි යන්නේ. බ්‍රාහ්ම ලෝකයට යන යහපත් මගද මම යන්නේ. නැත්තම් නිවනට යන මගද මම යන්නේ කියලා තමයි යන මග තේරුම් ගන්න. හරිද? නරක නම් ওই යන මග ඉක්මනට හදා ගන්න ඕනේ. තෝක තෝකං කණේ කණේ ටිකෙන් ටික මොහොතින් මොහොතක හදා ගන්න. ඉතින් පින්නන්ත ඇත්තන්ට තමන්ගේ අද තියෙන යහපත් වූ මානසික මට්ටම් තියෙනවා නම් ඒව තව තවත් වැඩි දියුණු කරගෙන, දුබලතා තියෙනවා නම් ඒව ඉක්මනින්ම නිවැරදි කරගෙන ටිකෙන් ටික රංකරුවෙක් මලකඩ බැහැර කර කර රිදී භාණ්ඩය පිරිසිදු කරගන්න වගේ හාත්පසින් මේ පින්නන්ත හැම දෙනාටම තමන්ගේ චිත්තසංතානය කෙලෙස් මලකඩ බැහැර කරලා හාත්පසින්ම පිරිසිදු කරගෙන මේ ජීවිතය අවසන් කිරීමේ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් දරන්නේ පින්නත්නි පූර්ණ දායකත්වයක් විදියට නිකවැරටිය හුලෝගෙදර වණිනායක කල්යාණ මිත්‍ර සංගමේ හුලෝගෙදර බෝගොල්ලාගම කෝන්වැව වම්බටුවැව මොරගොල්ලාගම තිඹිරියාව ඉහළ පොළගම ඉහළගම කිරින්ද ගල් වඩුගම බලගොල්ල වල්පල ගම යන ගම්වාසීන් ඇතුළු පින් කැමති කල්යාණ මිත්‍රයන් විසින් 6 වෙනි වරටත් තම මේ දායකත්වයේ දරන්නේ. ඉතින් පිණුතු මහා පින්කමක් කරන්න මේ 6 වෙනි වතාවටත් වැනි දෙයක් සිද්ධ කරන්නේ. සඳහන් කරන බෞද්ධයා නාලිකාවේ සභාපති දරණාගල පූජ්‍ය කුසලදම්ම නායක ස්වාමින් වහන්සේටත් අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාටත් රට ජාතිය වෙනුවෙන් දීපදු සියලුම රණවිරුවන්ටත් අප ආරක්ෂා කරන සියලු දිව්‍ය රාජ මණ්ඩල වලටත් අප කල්යාණ මිත්‍ර සංගමේ දායක දායිකාවන්ගේ මියගිය මව්පිය ගුරුවරුන් ඇතුළු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සඳහන් කරන අප සියලුම කල්යාණ මිත්‍රයන්ගේ ජීවත් සිටින මව්පිය සහෝදර සහෝදරියන්ටද දූදරු මුණු ගුරන්ටද කල්යාණ මිත්‍ර දායක දායිකාවන්ටද ධර්මය ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී සියලුම පින්වතුන්ටද අද ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේටත් මේ පින් මේ කුසල් ආශිර්වාදයක් වේවා සියලු දෙනාට සියලු යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉති අවසාන වශයෙන් දායකත්වයේ දරන මේ පින්නන්ත හැම දෙනාටමත් සහ සම්බන්ධුන හැම දෙනාටමත් ලෝකේ බණහන හැම දෙනාටමත් සියලුම සත්‍යයන්ටත් මේ මහානීය පින්කම් හේතු වෙලා මේ ජීවිත සූපත්‍ර සංසාර ජීවිත සූපත් වෙලා බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා නිවි සැනෙහි වදාළ අජත අමර ඒ උතුම් නිවනේ සැනසෙන්නටම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. බෞද්ධයා මාධ්‍ය සත්කාරයේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේ හි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩහිඳිමින් වැ උඩ දොඩම් තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පුහුල්වැල්ලේ සාරද ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධයා ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි. දේශකයාණන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘභූමියටත් දළදා හිමි සරණයි.